අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්න දෙවන මාත්‍රාව ලබා දීම අද සිට තවත් දිස්ත්‍රික්ක 12කට සයිනොෆාම් එන්න ක්‍රණයක් ආරම්භේ ඊයේ දිනට කොවිඩ් මරණ 47ක් සියලු ඉන්දිය වැඩිහිටි ජනතාවට කොවිඩ් මර්ධන එන්නත නොමිලේ ලබා දෙන බවට මෝදිගෙන් ප්‍රකාශයක් රජයේ සංචරණ සීමා කාලය තුල විකුණා ගැනීමට නොහැකි ගොවීන්ගේ එළවලු සහ පළතුරු රජයේ විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය යලිත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම එක් දිනකට පමණක් සීමා කර තිබු අතර ඒ අනුව අද පෙරවරු 10ට රැස්වූ පාර්ලිමේන්තුව පස්වරු 4:30 තෙක් පැවැත්වීමට නියමිතයි. මෙහිදී කාබනික පොහොර භාවිතය සහ රට තුල පොහොර හිඟය පිළිබඳව පක්ෂ විපක්ෂ මැති අමති වරුන් දීර්ඝ ලෙස අදහස් පළ කළා. 2017 අපේ රටට ආනයනය කරපු රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 104යි. මේ වසර වෙනකොට අපේ රටට අවශ්‍ය රසායනික පොහොර භාවිතය ගණනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 1.2ක්. වසර 4කින් අපේ රටේ රසායනික පොහොර භාවිතය පමණක් 300කින් වැඩි වෙලා තියෙනවා. 300කින් රසායනික පොහොර භාවිතා කරත් රටේ නිෂ්පාදනයේ කිසිදු වැඩිවීමක් සිදු වෙලා නැහැ. අපිට වගා කරන්න තියෙන හෙක්ටයාර 115යි. මේකනුත් වගා කරන්නේ අපි 113ක් වගේ. අපේ අයගේ ඔළුවේ තියෙන්නේ මේ කාබනික පොහොර කිව්වම කරු කතා නායකතුමනි කොම්පෝස්ට් පොහොර කියලා. අද කාබනික පොහොරවල තාක්ෂණය ඉතා ඉහළයි. මේ සියල්ල හරියට අරගෙන අවශ්‍ය කළමනාකරණය කරලා ගොවියට අවශ්‍ය තාක්ෂණය ලබා දීලා මේක මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම තමයි අපි කරන්න ඕනේ. මේ වැඩපිළිවෙල බොහෝ වෙලාවට යම් විවේචන වලට ලක් වෙනවා. මේක කරන්න පුළුවන්ද? මගේ ළඟ තියෙනවා විගණකාධිපතිතුමාගේ වාර්තාව 2020. මේ වාර්තාවේ මොකද කියන්නේ? 2015 ඉඳලා 2020 වෙනකන් ඔබතුමාලා ආනයනය කරපු පොහොරවල බැරලෝහ තිබිලා මේ සියලු ලැබ් රිපෝට් වෙනස් කරලා ලැබ් රිපෝට් හදලා මේ පොහොර ටික ගොවියට දුන්නයි කියේ. පහුගිය අවුරුදු පහක කාලයක තුල අපි ගොවියට TSP කියලා දීලා තියෙන්නේ වහ කියන එක විගණකාධිපතිවරයා ලිඛිතව දීලා තිනවා. අද වෙනකොට වකුගඩු රෝගීන් 65000ක් මේ රටේ ඉන්නවා. ඒ නිසා අපි මේ ඉල්ලීමක් කරනවා විපක්ෂෙන්. මේක දේශපාලනීකරණය කරන්න එපා. ඔබතුමාලා හිතයි මේකේ වාසි වෙයි ගොවියව දක්කම තැන්ද දෙන්න වෙයි. ඕක තමයි 72 සිරිමාව මැතිලියක් කරේ. ඔබතුමාට මතකයි සිරිමාව වාර්දි බණ්ඩාරනායක මැතිණිය මේ රටට ගෙනාවු කෘෂිකාර්මික පිළිවෙත. ඒක ක්‍රියාත්මක කරා නම් අද සියලු දෙන් ස්වයංපෝෂිත රටක්. එදා ඔබතුමාලා ඇටාටක් දෙනවයි කියලා මේ ආර්ථිකය වෙනස් කරා. මේක දේශපාලනීකරණය කරගන්න එපා. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියට කිසිම පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ගොවියගේ නිෂ්පාදනය මඩුවක් වුණොත් ඊට වන්දියක් ගෙවන්න අපි සූදානම්. ඔබතුමාගේ සංකල්පය ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න දෙන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරන්නේ විපක්ෂයක් හැටියට. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය. එළවලු සපයන්නේ කල්පිටියෙන් තමයි වැඩිපුර රටට. දැන් මේ වෙලාවේ පොහොර නැහැ. ඒ ගැන විශේෂයෙන් ඔබතුමා බලලා මේ වෙලාවේ පොහොර ටික ලබා දෙන වැඩසටහන පොඩ්ඩක් ක්‍රියාත්මක කරනවාද ඉස්සෙල්ලා. ඔබතුමා කියන කාරණේ මම පිළිගන්නවා. පොහොර හිඟයක් ඇති උණයි කියලා ගොවියන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කිසිදු පොහොර හිඟයක් නැහැ. දැනටත් මෙට්‍රික් ටොන් 40000ක් අපි ළඟ තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා. වැඩිමිලට වික්කා. මේ පොහොර වැඩිමිලට විකුණන නිසා අපි తాවකාලික තීන්දුවක් ගත්තා. එළවලු සදහත් පොහොර ටික ගොවි ජනසේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදන්න. දැන් ඔබතුමා මට කියන්න අද හවස වෙනකොට අවශ්‍ය පොහොර ටික ඔබතුමාට අපි ලැබෙන්න සලස්වන. රජයේ ඇමතිවරයෙක් කිව්වා මහකන්නේ රසායනික පොහොර භාවිතා කළොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. එහෙමනම් මහකන්නේ සිට කිසිම රසායනික පොහොරක් සහ වල්නාශක කෘමිනාශක භාවිතා කරන්න බැයිද මහකන්නේ සිට? රසායනික පොහොර භාවිතා කරොත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා තාම අපි තීන්දුවක් කරගෙන නැහැ. ආනයනය නැවතුවාට පස්සේ උට දඬුවම් දෙන්න දෙයක් නැහැ. උන්ට ගන්න පොහොරක් තියෙන්නේ නැහැ. රසායනික පොහොර භාවිතා කරන එකට දඬුවම් දෙනවා කියලා කිව්වේ නැහැ. පොහොර හංගනවා. එඳන් ගොවියන්ගේ රුපියල් 3500 4000ට පොහොර මිටිය විකුණනවා. ඒ නිසා තමයි මම කිව්වේ පොහොර හංගාගෙන ඉන්න කට්ටියට හිරේ යන්න වෙයි කියලා. මේ පිළිබඳව කවුරුත් දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. ඒක ජාතික ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක්. නමුත් ඕනම channel එක දැම්මොත් ගොවීන් තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අපි නෙවෙයි. මේක ගොවීන් ප්‍රතික්ෂේප කරනවා. ගොවියෝ තමයි කෑ ගහලා කියන්නේ අපිට පොහොර නැහැ, අපිට කන්න විදියක් නැහැ. කෑ ගහන්නේ අපි නෙවෙයි. ගොවියෝ. ඒ නිසා මේ ප්‍රශ්නය ගොවීන්ගේ ප්‍රශ්නයක් මිසක් ගොවියෝ තමයි කෑ ගහන්නේ නැත්තම් දේශපාලනය කරන අය නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ආවේ නිකම් පොහොර දෙනවා කියලා. නමුත් සල්ලි දීලා පොහොර ගන්නවත් නැති තත්වයකට පත් වෙලා තියෙනවා. තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම තේ පැලේ ඉඳලම රසායනික පොහොරත් එක තමයි වැඩෙන්නේ. පොහොර හොයාගන්න බෑ බෙහෙතකටවත්. හොඳ ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕනේ.
දීර්ඝකාලීන සලස්මකටයි මේක යන්න ඕන. ගහෙන් ගෙඩියෙන්න වගේ රසායනික පොහොර දහනම් කරාම ඒ කර්මාන්තය සම්පූර්ණ මර්බුදයකට ගිහින් තියෙනවා. අපි ඔබට කියන්න ඕනේ මේක හදිස්සියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. ජනාධිපතිවරණේ ජනවරමක් තියෙනවා මේ ව්‍යාපෘතිය සඳහා අපේ සෞභාග්‍ය දැක්මේ ඉඳලා තිබුණ දෙයක්. ගොවීන්ගේ ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලම කරේ කුමාර වේල්ගම ඇමතුමා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කැඳෙව්වා මම. ඔබ මේකට ලෑස්තිද කියලා. තුමා අපිට කිව්වේ ඇමතිතුමා අපිට ඕනේ පොහොර. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ මේ වෙනුවෙන් 100%ක් හිට ගන්නවා. ඔය කතා කරන්නේ ඇමතුමා මේකට විරුද්ධව නෙවෙයි පොහොර මුදලාලිලා හංගලා දැනට ගබඩා 30ටක් අතරංගුට අරගෙන දෙන වැඩිමිලට විකුණලා පොහොර බෙදා හැරීමට විරෝධයක් මිස කාබනික පොහොර වලට විරුද්ධයි කියලා කවුරුත් කියන්නේ නැහැ කියන එක ඔබතුමාට කියන්න ඕනේ. ඔබතුමාව අපි දේශපාලනය කරන්න කියලා මම සතුටු වෙනවා. මගේ ඉල්ලීම කරේ ඔබේ විපක්ෂ නායකතුමා අසනීපෙන් ඉන්න වෙලාවේ ප්‍රකාශයක් කළා තිබුණා මේක දැන් කොරෝනා වලින් නෙවෙයි ඊළඟට මැරෙන්න මිනිස්සු කණ්ඩ නැතුව කියලා. මම ඒකයි කිව්වේ කණ්ඩ නැතුව නෙවෙයි පොඩි කාලයක් අපිට අමාරු වෙයි. රමේෂ් පතිරණ ඇමතුමා ඒ තේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයේ පැහැදිලි කරයි. මනුෂ්‍ය මන්ත්‍රීතුමා අමතක කරන්න එපා. මේ පරණ කොම්පෝස් එක මේක සංසන්දනය කරන්න එපා. මම ඔබතුමාට කියන්නේ දැන් කාබනික පොහොර කොම්පෝස් නෙවෙයි. අද සහ හෙට යන දෙදින දිවයිනේ නිරත දිග ප්‍රදේශවල යලි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සහ හෙට යන දිනයන් හිදී දිවයිනේ ගල්ල මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාත් හිමෙන්ම කොළඹ කෑගල්ල ගම්පහ නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගල්ල කළුතර මහනුවර මාතලේ යන දිස්ත්‍රික්කවලට පැන වූ නායම් අවදානම් නිවේදනය අද පසුරු 4:30 දක්වා දීර්ඝ කර ඇති බැවින් එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව අවදානමින් පසුවන ලෙස ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළා. මේ අතර ගෙවුණු දින කිහිපය තුළ පැවති අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ පුත්කලින් 19 දිනක ජීවිතක්ෂයට පත් වී ඇති අතර පුත්කල අතුරුදන් වීම එකක් වාර්තා වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ අතර කැලණිගඟේ ජල මට්ටම පහළ ගොස් තිබුණද කඩුවෙල ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. එමෙන්ම පුත්කලින් 219,000කට අධික පිරිසකට අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ. දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ ගත්තොත් විශේෂයෙන්ම සුළඟේ වේගය වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්නේ උතුරු මැද හම්බන්තොට ඊට අමතරව ත්‍රිකුණාමලයේ සහ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ. මේ සුළඟේ වේගය ප්‍රධාන වශයෙන් නිත්‍ය දිශාවෙන් හමන්නේ 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසිස් සමග සුළඟේ වේගය 60 කිලෝමීටර 60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දීවර ප්‍රජාවට කියනවා නම් විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ මේ පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල නිරන්තරයෙන් වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව සුළඟේ වේගයත් 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව තරමක් මුහුදු සීමාව රළු වීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. ඒතර මේ தත්ත්වයේ ප්‍රමාණාත්මක හෙට දින වෙනකොට එමෙන්ම හංවැල්ල ප්‍රදේශයේ ගංගොතුර තත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාව උදෙසා සහනාධාර ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ කඩුවෙලේ ක්‍රිකට් සංසදයේ ප්‍රධානත්වයෙන් රට තුළ ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයන් හිදී එන් පීඩාවට පත්වන ජනතාව මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස අයන් මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව අයහපත් කාලගුණයේ හේතුවෙන් නැති වූ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීම එම සංවිධානයේ විසින් සිදු කර තිබුණා. සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ වුණා. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක 12ක වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිදු කරනවා. මේ අතර ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 47ක් වාර්තා විය ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
දින මෙරටින් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර ඊයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 47 මැයි මාස 17 වෙනිදා සිට ජූනි මාස 6 වෙනිදා දක්වා වාර්තා වූ මරණ බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ අතර 21 දෙනෙකු කාන්තාවන් වන අතර 26 දෙනෙකු පිරිමි පුද්ගලයන් වනවා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2646 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 444ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 414ක්, කළුතරින් 252ක්, කුරුණෑගලින් 91ක්, පුත්තලමින් 56ක්, කෑගල්ලෙන් 58ක්, රත්නපුරින් 392ක්, ගාල්ලෙන් 65ක්, මාතරින් 30ක්, හම්බන්තොටින් 12ක්, නුවරඑළියෙන් 75ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 206ක්, මාතලෙන් 54ක් බදුල්ලෙන් 62ක් මොනරකලින් 59ක් අම්පාරෙන් 25ක් මඩකලපුවෙන් 62ක් ත්‍රිකුණාමලෙන් 3ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83ක් පොළොන්නරුවෙන් 10ක් මන්නාරමෙන් 1ක් වවුනියාවෙන් 24ක් මුලතෙව් දිස්ත්‍රික්කයෙන් 4ක් කිලිනොච්චෙන් 18ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 207979ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්පුට් කලින් 176045 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 30145 දෙනෙකු පමණයි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලින්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වෙනවා. තමන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ්පතේ සඳහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ අතර දිස්ත්‍රික්ක 12ක වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වෙනවා. එමෙන්න ගැබිඩි මව්වරුන් සහ ශ්‍රේෂ්ඨ රාජකාරීවල නිරත වන රජයේ සේවකයන් සඳහා එන්නත් ක්‍රඩය අද සිට ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නේ ජයසුමන මහතා ප්‍රකාශ කළේ. සාමාන්‍ය මට්ටමේ රෝග ලක්ෂණයක් ඇති කරන්න පුළුවන් පුද්ගලයෙකුට එන්නත් කිරීමෙන් රෝග ලක්ෂණ අවම හෝ රෝග ලක්ෂණ නැතුව ඒ රෝගය ආසාදනය වෙලා ආසාදනය සුවවන්නට ඉඩ තියෙනවා. මෙන්න මේක තමයි පළවෙනි වාසිය. ඒ කියන්නේ ඒක හරහා අපිට පුද්ගලයන් මිය යන සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. ඒ වගේම දැඩි සත්කාර එකකවල අවශ්‍යතාවය අඩු වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල්වල භාවිතය අවම කරන්නට අපිට පුළුවන්. මේ කාර්යයේ ප්‍රතිඵල නියමාකාරයෙන් ලැබෙන්න නම් අපි ඉලක්ක කරලා තියෙනවා මේ රටේ ජනගහණයෙන් 60%ක් අපි එන්නත් කරගන්න පුළුවන් වුණොත් අපේ ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එන්නත් දීමට නිර්දේශ කරලා තියෙන ජනගහණයක් ඉන්නවා නේද? දැන් මේ මොහොත වෙනකොට අපි දන්නවා අවුරුදු 30ට වැඩිය ඉන්න අයට සියලු දෙනාටම වාගේ මේක දීමට තමයි අපේ දැනට කටයුතු කරන්නේ. මේ ජනගහණයේ වැඩිම ප්‍රතිශතයක් අඩුම ගානේ 80% ඉක්මවලා අපිට මේක ගෙනියා ගන්න පුළුවන් වුණොත් මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කරින් 19567 දිනකට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුත්කරින් 989574 දිනකට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර ඊයේ දිනේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුත්කරින් 487 දිනකට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුල කොවිෂීල්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 353789ක්. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුත්ගලින් ගණන 64986ක්. ඒ අනුව ඊයේ දිනේ නිමවන විට මෙරට පුත්ගලින් 1979802 මෙරට භාවිතා වන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේ. හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එම ආසාදිතයින් 46 දෙනා අතර වැඩි ආසාදිතයින් පිරිසක් එකම පවුලේ සමාජිකින් බවයි වාර්තා වුණේ. ඒ අතර භගවන්තලාව පුලියවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 15ක්, භගවන්තලාව වතුයායෙන් 9ක්, මෝරා වතුයායෙන් 16ක්, තෙරේසියා වතුයායෙන් 5ක් සහ කිලානි වතුයායෙන් 1 ආසාදිතයෙක් හමු වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දියා ක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී හදිසියේ ජාතිය අමතා තිබෙනවා ඉන්දියාව තුල ක්‍රියාත්මක කළ කොරෝනා මර්ධන එන්නත් කරන ප්‍රතිපත්තිය සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් මෝදී අග්‍රාමාත්‍යවරයා එහෙදි ජනතාවට කරුණු පැහැදිලි කළ බවයි ඉන්දියා මාධ්‍ය පැවසුවේ ඒ අනුව ජූනි 21 වනදා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් වෙනුවෙන් රජයේ මැදිහත් වී නොමිලේ කොරෝනා එන්නත් ලබා දෙන බව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා එහෙදි පවසා තිබෙනවා බලාත්මක කර තිබූ ප්‍රතිපත්තිවල වෙනසක් සිදු කරන බවත් ප්‍රාන්ත මගින් එන්නත් කිරීමේ වැඩසටහන පාලනය කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කර තිබෙනවා මධ්‍යම රජයේ නව වැඩපිළිවෙල යටතේ දුප්පතුන් පහළ මධ්‍යම පන්තිකෙන් ඉහළ මධ්‍යම පන්ති නියෝජනය කරන සෑම පුද්ගලයෙකුටම නව ප්‍රතිපත්තිය යටතේ නොමිලේ එන්නත් ලබා දෙනු ඇති බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුවෙල් පීරිස් මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පාසල් විවෘත කරන දිනය පිළිබඳ නිශ්චිත යමක් මේ අවස්ථාවේදී කියන්න පුළුවන් කමක් නැහැ කාටත් වඩා අපිට වමනාවක් තියෙනවා හැකියතාක් ඉක්මනින් අපේ පාසල් පද්ධතිය විවෘත කිරීමට ඒකට හේතුව තමයි අද අපේ දූ දරුවන් පුදුම විදිය ආතතියකට ලක් වෙලා තිබෙනවා හැබැයි සියල්ලක්ම කරන්න ඕනේ එක සාධකයකට යටත්වෙයි ඒ තමයි දරුවන්ගේ සෞඛ්‍යය ඒ සම්බන්ධයෙන් කිසිම අවධානමකට අපේ දූ දරුවන් ලක් කිරීමට අපේ සූදානම් නැහැ. ඒ නිසා රටේ පවතින කොරෝනා තත්ත්වය දිනෙන් දින සතියෙන් සතිය අපි සැලකීමට භාජනය කරමින් සිටිනවා. හැකිතාක් ඉක්මනට දරුවන්ගේ සෞඛ්‍ය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් සාමාන්‍ය පන්ති විවෘත කිරීමට අපි දැඩි උත්සාහයක් ගන්නවා. මේක අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම පොදු වුණු ගැටලුවක්. ඉතින් ඒ තත්ත්වය තුළ පන්ති කාමරයට දරුවා පැමිණෙලා ඍජුව ගුරුවරයාගෙන් පාඩම් ලබා ගන්නට නොපුළුවන් තත්ත්වයක් තුළ මාර්ගගත අධ්‍යාපනයේ දුරස්ථ අධ්‍යාපනය තමයි ඒකට විසඳුම. ඉතින් ඒ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් හුඟක් දේවල් අපේ අමාත්‍යංශයේ හරහා කිරීලා තිබෙනවා. ගුරු ගෙදර ඊතක්සලාව වැනි වැඩපිළිවෙල. මම කියන්නේ ඒවා අංග සම්පූර්ණයි කියලා. ප්‍රවේශය පිළිබඳ යම් යම් ප්‍රශ්න තියෙනවා. රටේ සමහර තැන්වල ඒ පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරමින් යනවා මාර්ගගත වැඩපිළිවෙල පුළුල් කිරීම ප්‍රායෝගික පියවර කිහිපයක් ගැන සලකාගෙන යනවා. සමහර විදේශීය ආණ්ඩුත් ඒ සම්බන්ධයෙන් අපිට සහයෝගය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා. අන්තර්ජාතික සංවර්ධනයේ සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ප්‍රධාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අන්තර්ජාතික සංවර්ධනයේ සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අධ්‍යක්ෂ රීඩ් ජේ ඇෂ්ලිමන් මහතා සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එෙහිදී අන්තර්ජාතික සංවර්ධනයේ සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ප්‍රධාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එක්සත් ජනපද ආයතනයේ ප්‍රධාන මගින් දැනටමත් රට තුළ සංවර්ධන කටයුතු ගණනාවක් සිදු කරමින් පවතින අතර ඒවායේ ඇතැම් ව්‍යාපෘති හේතුන් මත අක්‍රියව පවතිනවා ඊට බලපා ඇති කරුණු පිළිබඳ සොයා බලා එම සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා සෞභාග්‍ය දෙක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව රට තුළ දෙවන්ත සංවර්ධන ක්‍රියාදාමයක් සැලසුම් කර ඇති අතර ඊට අනුකූලව එක්සත් ජනපද ආයතනයේ ප්‍රධාන මගින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු වඩා ඵලදායීව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා ඇමරිකා එක්සත් ජනපදයෙන් පරිත්‍යාග කෙරෙනු ඩොලර් මිලියන 6කට අධික කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍ය රක්ෂණ උපකරණ රැගත් විශේෂ ගුවන් යානයක් පසුගියදා මෙරටට ලඟා වූ අතර ඊට සිය ස්තුතිය පළ කර ජනාධිපතිවරයා කොවිඩ් මර්ධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවද දැනුවත් කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව විසින් මාධ්‍යට එරෙහි මර්ධනකාරී පියවර සමාජ මාධ්‍ය තුලින් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුව මාධ්‍යට එරෙහිව අවි එසවීමේ මර්ධනකාරී පියවර සමාජ මාධ්‍යවලට අත තබමින් ආරම්භ කොට තිබේ. නමුත් විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කරනු ලැබූ මුල්ම අවස්ථාව මෙය නොවේ. මාධ්‍යට අවශ්‍ය වන්නේ ස්වයන් වාරණයක් මිස රාජ්‍ය හෝ වෙනත් හස්තයක බලපෑම නොවන බව අපි අවධාරණය කරමු. මාධ්‍ය නිදහස වෙනුවෙන්ද තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්ද අපි කොන්දේ විරහිතව පෙනී සිටින අතර මාධ්‍යට එරෙහිව කෙරෙන සියලු පන්නේ වාරණ තර්ජුන සහ සීමාවන් වලටද අපි එරෙහිවන්නෙමු මාධ්‍යට එරෙහි වූ සෑම පාලනයකටම
අවසානයේ උරුම වූයේ කෙඹඳු ඉරණමක් දැයි ඉතිහාසයේ සාක්ෂි පැහැදිලිව තිබේ. සියලුම මාධ්‍යවල නිදහස වෙනුවෙන් අරගල කරන සටනෙහි අපිද පෙරමුණෙන් සිටිමු. උපුටා ගැනීම අවසන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුලදී ගොවීන් හට විකුණාගත නොහැකි එළවලු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක් දැන් ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ තීරණ 11කට එළඹ තිබෙනවා. එෙහිදී නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මන්තිරු 4කින් සමන්විත කණුමතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී බලපෑමට ලක්වන පවුල් සඳහා නිවස ලබා දීම විශේෂ වනවා. එෙහිදී එම ව්‍යාපෘතිය සඳහා අත්කරගෙන ඇති අනවසර පදිංචි පවුල්, අනවසර පදිංචි අනු පවුල් සහ පර්චස් 6ට අඩු ඉඩම්වල පදිංචි පවුල් මෙන්ම දෙමටගොඩ ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට නියමිත ඉඩමෙහි අනවසරෙන් පදිංචි පවුල් ඇතුළුව පවුල් 1100ක් සඳහා විකල්ප නිවාස පහසුකම් සලසා දීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළුණාව, හේනමුල්ල සහ මාලිගාවත් යන නිවාස ව්‍යාපෘති වලින් එම පවුල් 1100 සඳහා අවශ්‍ය නිවාස ලබා දීම පිණිස මහමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. එමෙන්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තවත් තීරණයක් ලෙස වරායෙන් නිදහස් කරගනු නොලබන ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතුස ආයතනය මගින් සහන මිලකට ජනතාවට අලෙවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම COVID-19 සංචරණ සීමා පවතින කාල සීමා තුළ ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවලු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදා හැරීමටද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ දින තීරණය කර තිබෙනවා. රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව විසින් ඇතැම් ආයතන විකිණීමට හෝ බදු දීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුව පනත් ගේනවා, ගැසට් ගහනවා, නැත්නම් කැබිනට් පත්‍රිකා ගේනවා. මේ හැම එකම ගත්තොත් පොගේ කාලේ විකිනීම අරමුණු කරගත්තුව තමයි ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් පොගේ කාලේ තිස්සේ අපි කතා කරපු පෝර්ට් සිටි පනත ගත්තමත් ආණ්ඩුව සම්පූර්ණයෙන් පෝර්ට් සිටිය චීනයට දීම අරමුණු කරගෙන තමයි පෝර්ට් සිටි පනත හදාලා ගෙනාවේ. අධිකරණ නියෝග නිසා ඒකෙදි පිටිච්ච විසිකුරු බව ටිකක් අඩු වුණාට පෝර්ට් සිටිය චීනේ වැඩි බලයකට යට කිරීම දැනට සිද්ධ වෙලා ඉවරයි. සද දැන් මේක ක්‍රියාත්මකකින් තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ළඟදී කැබිනට් පත්‍රිකාවක් මගින් ආණ්ඩුව තීන්දුව කරපු නිර්මාණ කරන තීන්දුව කරපු හෙලෙන් දිවා කියන සමාගම ඒක යටතේ කොළඹ නගරයේ වටිනාම ඉඩම් සහ දේපළ බදු දෙන්න විකුණන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම කණිතෙල් සංස්ථාවේ පනත සංශෝධන කරන දැන් ආණ්ඩුව තීන්දුවක් කරන් තියෙනවා. ඒක යටතේ ලංකාවේ කණිතෙල් සංස්ථාවද විච ආණ්ඩුවේ ඒකාධිකාරය අයින් කරලා පිරිපාදුව බෙදා හැරීම ගෙන්වීම සියල්ලම පුද්ගලික අංශ දෙන්න හදනවා. ඉතින් මේ හැම එකෙම පේන්නේ රාජ්‍ය සඳහා ඉතුරු කරන් තිබිච්ච රටේ ජාතික ආරක්ෂාවට පවා බලපාන ආයතන පවා විකුණන්න හෝ බදු දෙන්න සූදානම්ින් ඉන්නේ. මොකද ඒ හැර රටේ ආර්ථික පවත්වන යන ක්‍රමයක් නැති නිසා. කහටගස් දිගිලිය දිමයිල ගස් වැව වැවෙහි දියනාමින් සිටියදී කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ 70වරුදි පුද්ගලයෙකු එම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් බේරාගෙන තිබෙනවා. කාටගස් දිගිලිය දිමයිල ගස් වැව වැවේ දියනාමින් සිටි 70වරුදි පුද්ගලයෙකු එම වැවෙහි සිටි කිඹුලෙකු පහර දී ඇදගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී මෙම වැවෙහි දියනාමින් සිටි හිමිනමක් වහාම ක්‍රියාත්මක වී කිඹුලා සමග පොරබදිමින් අදාළ පුද්ගලයා බේරා ගැනීමට සමත්ව තිබෙනවා. දිමයිල ගස් වැව ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ විහාරවාසී 30වරුදි පැලැන්දෙනියේ පියනන්ද ස්වාමින් වහන්සේ විසිනුයි මෙලෙස මෙම නිර්භීත ක්‍රියාව සිදු කර ඇත්තේ. මම විනාඩියක් විතර කල්පනා කළා මම මොකද්ද ගන්න තීරණේ. ඊනිසෙ මම හොඳම තීරණේ තමයි මං ගැන මං දෙවෙනියට හිතනවා මම මෙයා ගැන හිතන්න ඕන ඉස්සෙල්ලා. එහෙම කියලා මං පැන්න වතුරට. පැන්න කෙලින්ම කිඹුලාගේ ඇඟුලට. ඇඟුලට පැන්නා පස්සේ කිඹුලා ගමන් බය වෙන්න ඇති. ඊනිසෙ මම එයාගේ උළුවෙන් අල්ලගත්තා. අල්ලගෙන මම ඇද්දා මෙහාට. දැන් මම කිඹුලාවත් අරගෙන ගොඩට එනවා කියන ආත්ම විශ්වාසයෙන් තමයි මං පැන්නේ වතුරට. මට එහෙම මේ බයක් කියන දේකට දැවුන්නේ නැහැ වෙලාවට. ආත්ම ශක්තියක් ආවේ ඒ සතා ගැන මට වෛරයක් ආවෙත් නෑ. අදට මට මේ මාමා ගැන අනුකම්පාව හිතුන එයා බේර ගන්න ඕන කියන අදිෂ්ඨානය තමයි මාතුල ඇති උනේ. කෙසේ වෙතත් මෙලෙස හිමිනම විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගත් පුද්ගලයා ප්‍රදේශවාසීන්ගේද සහය ඇතුව රෝහල් ගත කර ඇති අතර කිඹුලාගේ පහර දීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට බරපතල හානි සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුයමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.